බලන්න හරිම හොරගෙඩි ළමෙක්. ඇයි? කොකෝ දැමේ වැඩ ටික කරන්නකෝ. මේ කරන්න යන්නේ ඉතින්. හරිද? අපිට රැට පාටියකුත් දාන දෙනානේ. අනේ මේ මට නම් දැන් හොඳටම බඩගිනි මම බත් ටිකක් කාලා එන්නද ගිහිල්ලා. තාම ඉන්ටර්වල් එකක්වත් දීලා නැහැ. ඉන්ටර්වල් දෙන්න තු කන්න යනවද ළමයි? ඉන්ටර්වල් දෙන්න කන්න හොඳ නැද්ද? අපි නම් ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඉන්ටර්වල් දෙනකන් ඉන්නේ අපි නම් කනවා. ඔගලංගම කාලා තමයි වැඩපරි තාසන් වෙලා තියෙන්නේ. කොකෝ දැමේ වැඩ ටික කරන්නකෝ. ඉන්නකෝ ඉතින් කරනවානේ. පින්න. අනේ මට නම් දැන් නම් ඉන්න බෑ මම බත් ටික කාලා එන්න. මියත් එක්ක අඳින්නකෝ. කො ළමයි ඔක්කොම එන්න. අන්න. ආ අන්න කෑම ගෙනාවනේ හරි කම්. නෑ නෑ නෑ. අයිය. මම කවන්න දුක්. නෑ නෑ මම අතින් දන්න මම නෑ නෑ. මමයි තීරණය කරන්නේ. මං කවන්න ඔක්කොට. එහෙමත් ලස්සනයි ඈ. ජොට්ටි වගේම ඉන්නේ. මම ඉතින් ටීටරියම් බැලුම් අහන්න ඕනේ. ඔව් ලස්සනයි නේ. සිත කිමන් නීවු සුවදක යාවේ නෙත පහන් කෙරු මගේ සඳසාවි නුඹ මලක්
කොහෙන්ද බං මගේ ළඟට ආවේ? අර දවසේ වෙන දෙයක් හිතුවම නෑ නේ තාත්තේ. ඔබත් අතම SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකට ඇප්ලයි කරන්න. මාළඟ පිලිසෙන පබුලින අලුත් ලෝකෙට මාර්ටින්ට ඉගෙනෙන්න ගෝයා දැන් අලුත් වෙලා කොහොමද ගෝයා? උඹලත් එක මෙහෙම තුරුල් වෙලා ඉන්නකොට මැරෙනකන් වුණත් මෙහෙම ඉන්න පුළුවන් කියලා හිතුවා. ජීවිතේ යන මිනිස්සුන්ට කියන්න දෙන්න ඕනේ. එන්න මිනිස්සුන්ව ළඟ තියාගන්න ඕනේ. අපිට ආදරේ මිනිස්සු කවදාවත් අපිව දාලා යන්නේ නැහැ තාත්ති. කවදාවත් ඒ මිනිස්සු පස්සෙ යන්න හොඳත් නැහැ. ඒ අපේ අම්මි උනා ඒ කතාව එච්චර තමයි. මටත් වඩා අම්මි කියපු එක ගැන ආගේ හිත රිදිල වගේ නේද? එයා අපිට කියන්නතෝ ගිය කරනම් මට ටිකක් රිදෙල ඉන්න තාත්ති. එයා සමහර විට යන්නේ නැත්te එයාගේ හිත හදාගන්න වෙන්න පුළුවන්. ඒ වුණාට තාත්ති මෙච්චර ලොකු දුවල දැන්නේ ගෙදරෙද්දී අපේ අම්මිට මොකද්ද තියෙන පාළුව? අනිත් එක අපි මොනවාද තාත්ති අපේ අම්මිත් එක්ක බෙදාගත්තේ නැත්te? දැන් ඕවගෙන හිතන්න යන්නකෝ. තාම රෑවෙලත් නැහැ. අපි රෑවෙලා හතර දෙනත් එක්ක පාටියක් දාමු. චුට්ටිත් බලාගෙන ඉන්නේ පාටියක් දාන්න. අමුතුවෙන් පාටිය ඕනේ නැහැ තාත්ති. අපි හතර දෙනා මෙහෙම එකට ඉන්න එකම ලොකු පාටියක්. තාත්ති චුට්ටිට පොඩ්ඩක්වත් අම්මි නැති අඩුව දැනෙන්න දෙන්න එපා. නෑ මම චුට්ටක්වත් එහෙම දැනෙන්න දෙන්නේ නැහැ පුතේ. දකෝ මං වැරද්දක් කළා නෑලු. තාත්ති ඔය වැරද්දක් කළත් මට කමන්නේ නෑ. ඔය අපේ වැරද්දක් කළා නම් ඉතින් ඔය කරන්නේ නැති ආදරේ කරපු එකන තාත්ති. අපිත් ඒ වැරද්ද ලොකුවටම කරනවා. ආදරේ කරන එක වැරද්දක් නම් ලෝකෙට බම්බු ගහ ගන්න කියලා අපි ඔන්නේ ආදරේ කරමු. මම කොහොමද බං මෙච්චර ලොකු වුනේ? ඔයාගේ ලොකු මේ ගෙදර අම්මා තරමටම ලොකු වෙලා ඉන්නේ තාත්ති. තාත්ති අපි ආදරේ ඉගෙන ගත්තේ ඔයාගේ. ඒ නිසා මං කැමති මගේ තාත්ති මේ ලෝකෙට වෛර කරන මිනිස්සෙක් නැතුව මේ ලෝකෙට ආදරේ කරන මිනිස්සෙක් විදියට දකින්න. ඔහර කවුරු නැති වුණත් අපි කට්ටියම ඉන්නවා තාත්ති. ඔබට දුවෙක් නෙමෙයි පුතේ. ඔබට අම්මෙක්. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස්. මොකයි ගහද්දි ගැහුවේ නැද්ද බං පාරක් දෙකක්වත් ජැගී ජයන් වගේ? අන්න දැන්නේ නම මතක් වුණේ බං. මට පාරවල් ටිකේ මුල ඉඳන් හරියට මතක තිබ්බ. හැබැයි නම අමතක ඉඳන් මට ෂුව නැතිඳ මං ගැහුවේ නැහැ. හැබැයි මං පොඩි ෂොට්ස් ටිකක් දුන්නා, ලෝකල් ෂොට්ස් ටිකක් විල්සන් කරු වගේ. හරි කියන්නේ ආහහහ පොඩ පාඩුවෙ හිටපන්. නැත ඔය ඉතුරු අඬු ටිකක් කඩා ගන්න වෙන්නේ. අනික මචං පිටුපසින් පැමිණෙල්ල කළ මැර ප්‍රහාරයක් ඉඳන් මටත් සමහර තැන්වල පොඩ්ඩක් පාලනේ ගිලිහුණා. හැබැයි ඔක ෆේස් ටු ෆේස් ඇවිල්ලා ගැව්වා නම් මං තාම ගහනවා එන ඔකට අම්මා.
නේ වරේ ඔක අරිරන්න යන්න දෙමු අම්මෝ සීනේ තියන්නේ නෝ ගේමක් කියන්නේ ඔකට රිටර්න් එකක් දෙන්න ඕනේ හොඳ රිටර්න් එකක් හැබැයි ඔකට ගන්න ඕනේ මොලෙන් අනේ නිකන් පලයන් බයි යන්න මොලෙන් ගහද්දි බැරියයි එහෙම නෙමෙයි අපි තව දෙන්නේක් විතර සෙට් කරන් ගිහිල්ලා මොකට දෙමු රිටර්න් එක පිස්සුද යකෝ ඒ ස්කෝලේ කාලේ කරපුවා දැන් අපිට කරන්න බෑ යකෝ උඹයි මමයි දෙන්නව ලංකාවේ ජේෂ්ඨ ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ නීතිඥවරයෙක්ගේ බෑන අවුරුන් දෙන්නෙක් වෙන්න යන කොල්ලෝ දෙන්නෙක් අපිට දැන් එහෙම හිතුමනාපට වැඩ කරන්න බෑ යකෝ එහෙම ගහනවා නම් අපි ගන්න ඕනේ එහෙනම් අපි දෙන්න හිර යන්න බලාගෙන එහෙම නැත්නම් ගහන්න ඕනේ ඕකුන් හිර යවන්න බලාගෙන උඹට දැනටමත් වීරනායක ලොක්කගේ උෂ්ණේ ගහලානේ නැතු ඉතින් ලොක්කගේ විතරක් නෙමෙයි නීතිඥ මන්දෝදරීගේ උෂ්ණේ පවා යකෝ මගේ කෙල්ලත් ලොය දැන් මචං එන කැත ගැහිල්ලක් නේ මචං පස්සෙන් ඇවිල්ලා ගහනවා කියන්නේ ගහනවා නම් මං කියන්නේ ගහන්න ඕනේ ෆේස් ටු ෆේස් ඇවිල්ලා ඔය වගේ පජාත ගැහිලි අපේ නන්නේ මෝ දැන් මේක ගැන රියාට කිව්වද විශ්සුද මිනියෝ කෙල්ලට කටක් කරලා කියන්න පුළුවන්ද මං ගුටි කෑවා කියලා වෙන කාගෙන් හරි එහෙනම් උඹ කියපන් ගහද්දි පාරක් දෙකක් වැදුනා කියලා ඔය එහෙම මොකක් හරි ආත්ම ගරුත්වෙත් බේරගෙන කියන්න පුළුවන් තාර්කික බොරුවක් තමයි ගන්න ඕනේ ඔය ගෑන්ට බොරු කියන්න බෑ අහු වෙනවා මේ අපි දැන් ඉස්පිරිතාලේ යන්ද එනේ ඕනේ මම පොඩ්ඩක් ඇඳට දාලා ඔය මොන හරි ගාලා පොඩි මසාජ් එකක් දීපන් හරියයි උඹට ෂුවර්නේ නේ උඹගේ ඔය අභ්‍යන්තර අවයව වලට මොකද හානියක් වෙලා නැහැ කියලා මමත් බය වුණේ එකයි මෙතනට ගැහුවේ මං ආපු ගමන් බැලුවා එහෙම ලොකු හානියක් වෙලා නැහැ කොහෙද අභ්‍යන්තර අවයව වලට ඔය යකා දඟලන වැඩි ඔබ පොඩ්ඩක් ගෙදරට වෙලා ඉඳපන්කො ෂේප් එකේ මංගින් මුඛ ගැතපයි කඩලා එන්න. ඊ පිස්සුද පිස්සුද පිස්සුද. යකෝ මම නැතු එමු උඹ යන්න එපා. යකෝ ඒක හරියට නිකන් අර ඉස්කෝලේ කාලේ කොල්ලොත් එක්ක වලි දාගෙන ගෙදර ඇවිල්ලා තාත්තට කියලන් කියලා තාත්තව වැවනා වගේ වැඩන්නේ. ඊ වගේ සිඟිතිමෙට දැන් කරලා හරියන්නේ නැහැ. පොඩ්ඩ හිටං කෝකට දෙන්න ඕනේ වෙනම ගේමක්. මොකද්ද උට දෙන්න හදන ගේම? ඊට මයිට මගේ ප්‍රඥාව මෙහෙවල මං කල්පනා කරලා බලන්න උඹට කියන්න. ඔකට දෙන්න ඕනේ උන්න හැදෙන ගේමක් උන්න හැදෙන එකක් ඔකට සෙට් කරන්න ඕනේ අම්මා මේ මේ මෙරි වලා මලඟ තිලිසෙන බබුලින මගෙන ගිහින් ඉන්න නම් විශ්වට ගහපික ප්‍රශ්නයක් වේදයි මහල්ට කරදරයක් නොවෙන්න මම බලා ගන්න. අනේ. ඔයාට එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. නංගිතා මගේ හැට හරියට දන්නේ නැහැ. මේ ගෙදරට කරදරයක් නොවෙන්න මම මොනවම හරි දෙයක් කරන්න. ගිය දවස් ටිකේ මං අයියට එක එකව කිව්වට මට සමා වෙන්න. ඒකට කමක් නැහැ. දැන් ඉතින් අපි දෙන්න වෙනදට වඩා හොඳට දන්නවනේ. අයියා පව කවද්ද දෙන්නේ? මං ආයෙන්න ඕනද? ආවනේ ඉතින් ටිකක් කතා කර කර ඉන්න තිබ්බනේ. මොකද ඉතින් මේ ගෙදර මගෙත් එක්ක කතා කරන්න කවුරුත් නැහනේ. නංගි ඉතින් කියනවනම් මං ඇවිත් යන්න එන්න. ඇවිත් යන්න නෙමෙයි. ඇවිත් ටිකක් වෙලා කතා කර කර ඉඳලා යන්න එන්න. මං ගෙලෙන්න. උත්සන්න. තේරෙන්නේ නෑ දරුව. ඔබ මොනවද මේ කරන්න යන්නේ කියලා. නන්ද මුකුත් හිතන්න යන්න එපා. නන්දර තියෙන බය මහෙලයි මාව අතහැරියොත් මට යන කලදසාව මොකද්ද කියලානේ. ඉතින් මං ඒ ගැන හිතන්න එපා දරුව. මට යන කලදසාව ගැන මම තීරණය කළේ ඉවරයි.
ඔබ දැන් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ? මගේ ජීවිතේ මාව වටිනම කෙනෙක් ළඟට මම යනවා. අඩුම තරමේ මහේල්ලයටවත් ඇවිත් මගෙන් ප්‍රශ්නයක් අහන්න බැරි වෙන කෙනෙක් ළඟට මම යනවා. උඹ ඔය දඟලන දෙඟලිල්ල මට එච්චර අල්ලන්නේ නෑ දුවේ. එතකොට මහේල්ලයේ දඟලන දෙඟලිල්ල හොඳයිද නැන්ද? නැන්ද මතක තියාගන්න මටත් කියලා ජීවිතයක් තියෙනවා. මට කාත් කවුරුත් නැති වුණාට මට මගේ ජීවිතය හදා ගන්න ඕනේ. ඒත් කුටුඹ මහල් වතාරිනවා. මං තාම ඒක දන්නේ නැහැ නේද? ඒත් මම මෙච්චර එපා කියන කෙනෙක් ළඟට යන්න තරම් මං දුර්වල නෑ නේද? මගේ 78ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන්. ඔය කතා ඇහෙද්දි තමයි මට හිතෙන්නේ කියලා මරාගෙන මැරෙන්න. ඔය ඒකාලේ මරාගෙන මැරන සොල්දාදු වේදි ඔය විදිහට වෙන්නේ නැතිනේ. කියන්න ඕනේ මම උගේ අතපයක් කැඩුවට පස්සේ ඔය හිත රිද්ද ගන්න එපා. නැනේ තිබු මට ගැහුවේ නැනේ. මම බේරිලා ආවනේ. මම මෙහෙම පොඩියට ඉරියට නන්දි මිත්‍ර පොඩියක් තියන්නේ වට. අනේ අයියේ මං වයනකම් බලන් හිටියේ බඩු වගේක් ගන්න යන. මගෙත් එක ගිහින් යන්නේ.